ආයිබෝන් සුබම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා හැම කෙනෙක්ටම. වින්දනේ උදෑසන සිකුරාදා වින්දනේ උදෑසනයි අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. හැම කෙනෙක්ටම ප්‍රාර්ථනා කරනවා අද දවසේ සියලු සිතුම් පැතුම් කරන්න කියලා රාජකාරී වැඩ රාජකාරී මේ හැම දෙයක්ම සාර්ථක වෙන දවසක් වාටපත් වෙන්න කියලා. ඉතින් කොහොමද ජීවිතේ? සමහර වෙලාවට ඉතින් සතුට වගේම දුකක් තියෙනවානේ. අපි අඬනවා, සතුට වෙනවා, දුක් වෙනවා. ඉතින් මේ සියලු හැඟීම් එක තමයි අපේ ජීවිතය ඉදිරියට ගලාගෙන යන්නේ. නමුත් ලොකු විශ්වාසයක් තියෙනවා අද මේ උදෑසන කාල වේලාවේ නම් දුක කඳුල පහ වෙලා ගිහිල්ලා බොහොම සිත් සතන් සුවපත් වෙයි කියලා. මොකද සංගීතමය පරිසරයක නිර්මාණය වෙමි හිරිටි වීම ඇදිරි. අපි අද දවසේදී ආරාධනා කරලා තියෙනවා ඔබත් මමත් අතිශය ආදරය කරන, අතිශය ජනප්‍රිය. ජනප්‍රියත්වය කියන දේ මං හිතන්නේ ඒ නම තුලත් තියෙනවා. එදා ඉඳලා අද දක්වාම කාලයක් ලංකාවේ හිටියෙත් නැහැ. නමුත් ඒ බව අපිට දැනුනෙත් නැහැ නේද? ඉතින් එතුමානන්ට අපි ආරාධනා කළා දශක 4කට ආසන්න කාලයක් අපේ සංගීත ක්ෂේත්‍රයේ අපි වෙනුවෙන් ඔහුගේ ලයාන්විත මියුරු හඬව අවදි කළා. තවමත් ක්‍රියාන්විතයේ සමාජිකයෙක් විදිහට සංගීත ක්ෂේත්‍රයේ බොහොම දිදුලන ප්‍රවීණතම කලාකරුවෙක් විදිහට අපි ඔහුව හඳුනා ගන්නවා. ප්‍රවීණ සංගීතවේදී කීර්ති පැස්ගුවල්. ආයිබන් සුබ දැසනක්. ආයිබන් සුබ දැසනක්. දැන් කියන්නකෝ අපි ආරාධනා කළාද තනිවෙන්න නෙමෙයි. අද සඳ ඉන්නවා, සඳ වගේම පරිවාර තාරකා ඉන්නවා, තරු පිරිවරත් සමග මේ ඉන්නේ ආදරණීය බාලම දිනේ නේද? නටාලියා. නටාලි පැස්කුවල්. ඒ වගේම තමයි තනිෂ්ක. ඔයගවත් ඉන්නවා. ආයිෂා අද මෙතන ඉන්නවා මාත් එක්ක. කීර්ති පැස්කුවල් පවුලේ බොහොම සුන්දර සමාජිකයන් දෙපළක්. ඒ කසුන් පැස්කුවල්. ඒ වගේම අපිත් එක්ක ඉන්නවා චාරුණි. චාරුණි පැස්කුවල් මේ දෙපළත් එකතු වෙනවා. අපි ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔබ දෙපළවත්. ආයිෂා, කීර්ති පැස්කුවල් කියන ගායන ශිල්පියාගේ ගීත ඇත්තරම පුංචි කාලේ ඉඳන් අපි රස විඳිනවා. මට මතකයි අපිත් අර ඉස්කෝලේ කාලේ කීර්ති පැස්කුවල් ගායන ශිල්පියා ගායනා කරපු ඒ හඬින් මම අහලා තිබුණ නිල්ලහස්තලේ. මාත් ඒ විතරම පුළුවන්ද කියලා බලන්න ඉස්කෝලේ කාලේ මෙහෙම ලස්සන මයික් එකක් අරන් වැඩි වැඩි ගීත ගායනා කරලා තිබුණා. හැබැයි ඒ වගේ ඒ කියපු ගායන ශිල්පියා එක්ක අද මෙහෙම වැඩසටහනක් කරන්න හම්බ වෙනවා කියලා ඇත්තරම හිතුවේ නෑ. හැබැයි ඒ දේ සැබෑ වෙලා තියෙනවා. කීර්ති පැස්කුවල් ගායන ශිල්පියාගේ ගීත අර ලස්සනට පිපිච්ච මල් පොකුරක් නම් ඒ මල් පොකුර මගේ අතර දීලා කිව්වොත් එහෙම මේකෙන් එක මලක් කඩා ගන්න කියලා මං ඒ මල් පොකුර අරගෙන උදුරගෙන දුවනවා. ඒ තරම්ම මං හරිම ආදරෙයි ඒ ගීත ගොන්නට. ඔව්, හරිම සුන්දර ලයන්විත ගායකයෙක්. අපි බොහොම ආදරෙන් අද වැඩසටහනට පිළිගන්නවා. ඇයි ඔයා විතරද අනුෂ්ක? මම පුංචි කාලේ ලස්සන 70කුත් දාගෙන සිංහල රජ කාල නොවේ කියලා නර්තනයකත් යදුනා. හරි, එහෙනම් අපි අද කොහොමද තොරතුරු කතා බහ කරමු? මේ දවස්වල ඉතින් සුපුරුදු ලෙස මේ සංගීත වැඩ කටයුතු වල කාර්ය බහුලයි. ඉතින් ප්‍රසංග තියෙනවා, මගේ සංගීත පාසල් වල වැඩ කටයුතු, ළමයින්ට උගන්වන වැඩ තියෙනවා. ඉතින් මේ සියලත් එක්කම ඉතින් ජීවිතය සමබරව ගත කරගෙන යනවා. ඉතින් පවුලේ උදවියත් එක්ක පුළුවන් තරම් කාලය ගත කරන්න මම කැමතියි. ජීවිතේ සමබරව ගත වෙලා යනවා කියන දේත් ඇත්තටම සතුටක්. අපි හැමදේම බලාපොරොත්තු වෙනකොට සංගීත දිවයෙන් ලොකු සාර්ථක ගමනක්, හෙමින් ගමනක් එනවා. මං හිතන්නේ ප්‍රමාණාත්මක නිර්මාණ අඩු වුණාට වසර 40ක කාලයක් පුරාවට ගායකයෙක් විදිහට, නමුත් හැමදේම බොහොම බැලන්ස්, හැමදේම සම්බරයි. නැත්තම් අද වෙනකොට පුතා ලොකුයි, පුතා විවාහ වෙලා, අද තව එක්කෙනෙක් නැහැ. එක දුවක් දිනේෂ නැහැ. ඔව්, දිනේෂා එංගලන්තේ ඉන්නේ, ලන්ඩන් වල විවාහ වෙලා දැනට වසර 5ක් විතර ඇති විදේශ පදිංචිට ගිහිල්ලා. ඉතින් අපි ගොඩක් වෙලාවට අපිට ඇව මේ වගේ වැඩසටහන වලදී ගොඩක් වෙලාවට අපිට මගහැරෙනවා. ඉතින් ඇත්තට මේක දුකයි. කෙසේ නමුත් ඉතින් තමන්ගේ අනාගතය වෙනුවෙන් එහෙම තීරණයක් ගත්තම අපිට ඒකට ඉඩ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක ඉතින් ඉතින් මේගොල්ලෝ තියයිද දන්නේ. මං පුතාට නම් කියලා තියෙන යන්න නම් එපා මේක දාලා. යන්න නම් එපා කසු. නටාලි, ඔයාද තාත්තගේ හුරතලේ? කියන්නක අපිට පුංචි කාලේ ඉඳලා කොහොමද තාත්ති සංගීත වැඩ කටයුතු එක්ක කාර්යබහුල වෙන්නේ? ඇති බොහොම ජනප්‍රිය චරිතයක්. දැන් ඒවත් එක්ක ඔගලන්ට කාල වේලාවෙන් කළේ කොහොමද? අධ්‍යාපන කටයුතු වලදී මේ සියලු දේහිදී ඔහු කොහොමද පිටුවලක් උනේ? තාත්තා ඉතින් අපිට සින්දු ඉතින් ගන්නනවා, අපිත් එක්ක සින්දු කියනවා, පියානෝ එක, ගිටාර එක උගන්වනවා. ප්ලේ කරන්න පුළුවන්ද? මටද? ඔව් මටද. දැන් මේ දුවේ බලන්නක ගීතය අද අපි මුලින්ම රස විඳින්න කැමති. ඒ ගීතය මං හිතන්නේ නටාලිට කලින් තාත්ති ගායනා කළේ චරණි එක්කනේ. ප්‍රසංග වේදිකාවේ පුංචි කාලේ ගායනා කළා. ඔව්, වසර බහිතන දැන් අවුරුදු 8ක් වගේ. 8කට කලින් තමයි චරණිත් එක්ක කිව්වේ. ඒකේ විෂුවල් එකකුත් තියෙනවා. විෂුවල් එකක් තියෙනවා. ඔව්, ඉතින් මේ ඒ කාලේ හරි පුංචි මේ පොඩි නිකන් බොහොම ළමා කටහඬක් තිබුණේ. තාමත් චාරුණිගේ වොයිස් එකේ ළමා හඬ තමයි තමයි. නටාලි මොනවද කරන්න කියන්නේ? මම දැන් ICT ඩිග්‍රී එක කරනවා GISM කැම්පස් එකේ.
ඒත් මේ දවස් ටිකේ නිවාඩුවක් නිසා ගෙදර ඉන්නේ. ෆස්ට් ප්‍රෝග්‍රෑම් එක නෙමෙයි මැදට ආපු නේද? මිට කලින් යන්න තියෙනවා. හරි. එහෙනම් අපි දුවේ බලන්නකු ගීතය ගායනා කරමු. ඊපස්සේ කතා කරමු.
හැම වසන්තේ මොන ගෙහිලා සෙනෙහෙන් නාදරෙන් බැඳීලා අනුකම්පා නැති මිනිසුන් අතරින් ලොවට හොරා ඔබ සඳක් වුණා දෙවටි ඉන්නම් අහිමි පෙතුම ළඟ සිනානගනු බෑ මටද වරම් නැති ආදරෙන් සිහිනෙන් නොව ළඟ දැවටි ඉන්න බිබු බැහැරින වේලා දැවටි කසුන් පැස්කුවල් කීර්ති පැස්කුවල් ආදරණීය ලයාන්විතයාගේ හඬින්ම ඔහුගේ ගායනයත් ඇත්තටම හරිම ලයාන්විත විදියට මේ හදවතට දැනෙනවා. කසුන්, තාත්තා දුන්න හොඳම උපදේශය මොකක්ද ඔබේ ජීවිතයේ සංගීත ජීවිතය වෙන්න පුළුවන්? ඔබට දුන්න හොඳම උපදේශය මොකක්ද? හොඳම උපදේශය මං හිතන්නේ තාත්තගේ ගීතවල තියෙන හෝ තාත්තගේ ශෛලිය කොපි කිරීමට කිරීමක් කරන්න නැතුව තමන්ගේ අනන්‍යතාවයක් තමන්ගේ දෙයක් හදාගන්න කියප එක තමයි. මොකද තාත්තගේ ගීත කියන තාත්තා කීර්ති පැස්කුව ගැන කැති කියලා කියනවා. ඒ වගේම තමයි අනිත් ගායකයොන්ටත් ඒගොල්ලන්ගේ අනන්‍යතාවය හදාගත්තු ඒ චරිතය ඇති කියලා කියනවා. ඉතින් ඒක මං හිතන්නේ මටත් ලොකු දිරිගැන්වීමක් වෙනවා. ඒක තමයි මං හිතන්නේ ලැබිච්ච හොඳම උපදේශය. අර තියෙන ලැබිලා තියෙන බොහෝමයක් උපදෙස් වටිනා උපදෙස් අතරින් මං දකින හොඳ උපදෙස්. දැන් ඇත්තටම කීර්ති පැස්කුවල් අපේ ආදරණීය ගාන ශිල්පියාට දියණියන් 3 දෙනෙක් නෙමෙයි දැන් 4 දෙනෙක් ඉන්නවා. චේතනා පැස්කුවල්ලුත් අපි මතක් කරන්න ඕන වෙලාවයි පසු. ඔව්, මගේ ආදරණීය බිරිඳ, ඉතින් තාත්තගේ ගෝලේ, මගේ බිරිඳ වෙන්න කලින් ඊට පස්සේ ගෝලයා පෙම්වතිය වුණා, පෙම්වතිය බිරිඳ වුණා. ඒකත් හොඳ ආදර සම්බන්ධය. මම හිතන්නේ මේ ආදරණීය පවුලක් ගැන ගත්තාම සංගීතයෙන්ම පිරුණු පවුලක්. දැන් අපිත් එක්ක චාරුණිත් ඉන්නවා. චාරුණි, නංගි ඔයාගේ ගීතයක් අද ගායනා කරේ. දැන් ගෙදරදී එහෙම ප්‍රශ්න වෙන්නේ නැද්ද? ඔයා ඇයි මගේ එක ගත්තේ? ඔයා ඇයි මගේ ගීතය ගායනා කරේ? එහෙම දේවල් එන. දැන් එහා පැත්තේ මට හිනාව ඇහෙනවා චාරුණි. එයාට දැගේ ගීතයා කොහොමරි අයිති කර ගත්තා. මගෙත් නෙමෙයි ගීතේ. චාරි, අපිට විසුරියක් කියන්න ඕද මොනවද කරන්නේ? මං දැන් අයියෝ මේ LLB ඩිග්‍රී එකක් කරන්නේ හොරයිසන් කැම්පස් එකේ. තව අවුරුදු 3ක් තියෙනවා ඒක කරන්න. ඉතින් අලුතින් සින්දුවක් කරලා තියෙනවා. අද තමයි මුල් වාරටම ගායනා කරන්නේ ඒක. අපි හිතන දැන් අලුතෙන්ම ගීතයක් කරලා තියෙනවා කිව්වහම අපි මේ වැඩසටහනෙත් තියෙන කාල වේලාවත් එක්ක බැලුවම ආයේෂා මට පොඩ්ඩක් මේ පැත්තට එහෙනම් කාලෙ දෙන්න. අපි චාරුණීගේ ගීතේ කොටසක් අද අහලම අපි නැවතත් අපේ ආදරණීය ලෑන් විතයක් එකතු වෙන්න සූදානම් වෙන්නේ. ආදරේ කිසිහින ඡායා
සීතරක පියඹා ප්‍රේම සිහිනයේ වෙලීලා කුඳුරා ආදරේ කිසිහින ඡායා මහදී හඟුම් පිරීලා එන්න සීත රැක පියඹා ප්‍රේම සිහිනයේ වෙලීලා ආදරේ කිසිහින ඡායා පැත්තෙන් ගීතය ගායනා කරනකොට මේ පැත්තෙන් අපි ඔන්න අත්පොල සන්නාධිකු දුන්න ගොඩක් ස්තුතියි චාරුනි. චාරුනි හැබැයි ඒ දවස්වල මේ පාටි වල හැම සිං කරන්නේ නැහැ කියලා තාත්ති බයිනවලු ගෙදර ගියාමනේ. ගොඩක් ලැජ්ජයි. ගොඩක් ලැජ්ජයි. දැන් මේ ගීතයේ මෙලඩි කොබතුමාගේද? ඔව්. ආයිෂා දැන් මේ පොඩි දෙයක් කියන්නුනේ දැන් දැන් ඉස්සර නම් ඉතින් ළමාගෙද කියන්නේ දැන් නම් ඉතින් කීත පෙසුනත් මේ ආදරේ සිහින ඡායා දැන් ඒවා කියන්නේ දැන් තමයි ඉතින් ගායනා කරන්නේ ගායනා කරන්නේ ගායනා කරන්න පස්සේ මම නිදාස දීලා තියෙන ප්‍රේමයක් ගැළපෙන ප්‍රේමයක් ගැන ගීත ගායනා කරලා කමක් නැහැ ඒ නීති මාර්ගයෙන් කටයුතු කරයි ඒ සම්බන්ධයෙන් මොකද ඒ නීතිය හදාගන්න නිසානේ හරි දැන් මේ ගීත අහනකොට ඇත්තට දනුෂ්ක මේ අපේ අතීත සිදුවීම් නේද අපේ ආදර කතාවන් වෙන්නට පුළුවන් අපේ ප්‍රේමය මේ සියලු සිතුවිලිත් එක්ක මම හිතන්නේ මේ සංගීතය කියන දේ අපේ ශරීරයටම කිඳා බහිනවා වගේ හැඟීමක් මට දැනෙනවා සංගීතය කියන්නේ ඒ තරම්ම උසස් ඒ තරම්ම අපි ප්‍රිය කරන කලා මාධ්‍යයක් මම හිතන්නේ ඔබතුමාත් සංගීතය තුළින් ඔබේ මේ ලයාන්විත හඬ තුළින් රෝගීන් ගිලන් වූ පුද්ගලයන් ඒ වගේම තමයි අනාථ අසරණ වෙච්ච දරුවන්ව ඔවුන්ට මානසික ශක්තියක් මානසික සුවයක් ලබා දෙන ප්‍රවීණ සංගීතවේදියා. අපි මේ පිළිබඳව කතා බහ කරමු. සංගීත දිවියේ සංවේදී මුණු අවස්ථාව මොකක්ද? ඒ වගේ අවස්ථාල් ගොඩක් තියෙනවා. ඇත්තටම මේක මේ සංගීතය කියලා කියන්නේ රෝග කෙනෙකුගේ ශාරීරිකව තියෙන රෝග වලින් 40%ක්ම සුව කරන්න පුළුවන් මානසිකව දෙන්න පුළුවන් එක්තරා විදිහක ප්‍රතිකාරයක්. ඉතින් මෙවැනි ඔබ කිව්වා වගේ ඒ තැන්වල ගිහිල්ලා මම ගීත ගායනා කරලා තියෙනවා. ඒ අයව මානසිකව සුවපත් කරලා තියෙනවා. ඉතින් ඒක මම හිතනවා මම කරගත්ත ලොකු පිනක් කියලා. ඔබ අහුව අර සංවේදීම අවස්ථාව තමයි ජනවාරි මාසේ 16 වෙනිදා වෙච්ච අර රෝගී යුවතියක් ළඟට ගිහිල්ලා මම ගීත ගායනා කරපු එක. ඒ ගීත දෙකක් ගායනා කරා මට අමාරුවෙන් මම ඇත්තටම මොකද ඇයගේ තත්ත්වය ඉතාමත් අසාධ්‍ය තත්ත්වක හිටියේ ඉතින් අත්පහසුවෙන් තමයි මම ගීත දෙක ගායනා කර මගේ හැඟීම් පාලනය කරගෙන මේ චාරුණිත් මාත් සමග එදා දවසේ ගියා ඒ අවස්ථාවට සහභාගී වුණා. ඉතින් අවසානයේදී කොහොම හරි මම ඇයගේ හිස අත ගාලා කිව්වා ඔබ සනීප වෙලාවට පස්සේ මම ගෙදර ඇවිල්ලා ගොඩක් සින්දු ඔයා වෙනුවෙන් කියන්නම් කියලා. ඒ නමුත් ගෙදර ගිහින් පැයක යන්නත් ඉස්සෙල්ලා මට මේ දුරකථනයට කෙටි පණිවිඩයක් ආවා මේ අය මිය ගියා කියලා. ඉතින් ඇත්තටම ඒක ඉතාමත් සංවේදී අවස්ථාවක් කලාකරුවෙකුට බොහෝම කලාතුරකින් මුහුණ දෙන්න සිදු වෙන මම හිතන්නේ ලෝකෙව එහෙම දෙයක් සිදු වුණාද කියලාවත් මම දන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මේක අන්තර්ජාලයේ මේ Facebook එකේ හැමතැනම ගිහිල්ලා අප්‍රමාණ මේක පිළිබඳව මට ප්‍රතිචාර ලැබුණා. මේ ප්‍රතිචාර ඔක්කොම ටික එකතු කළා 29 වෙනි ජනවාරි 29 තමයි මගේ උපන්දිනේ තියෙන්නේ. ඒ උපන්දිනේ දවසේ මගේ පුතා මට දුන්න තෑග්ග තමයි මේ ටික පොතක් හැටියට මුද්‍රණය කරලා මට තාත්තට මේ හොඳම තෑග්ග තමයි මේක කියලා ඒ මට ලැබුණු ප්‍රතිචාර ඔක්කොම එක එකන දාපු කමෙන්ට්ස් print කරලා මට පොතක් දුන්නා. ඉතින් ඒක එතන වටිනා හුඟක් වටිනා. මොකද මේ කලාකරුවෙක් හැටියට අපි අපි අපේ රැකියාව හැටියට කරනකොට මේක මුදල් මත වෙන කලාව මුදලට විකුණන දවසට කලාව නැති වෙනවා. මම හිතන්නේ
ඒක. ඉතින් අපි හැමතිස්සෙම මනුස්සකමත් එක්ක කෙනෙකුගේ හැඟීම් එක්ක අපි ජීවත් වෙන්න ඕනේ. ඉතින් මම මගේ තේමාව ඒක තමයි. ඉතින් හැඟීම් ඒක නිසා තමයි මම හැඟීම් ගායනා කරන්නේ. හදවතට දැනෙන ගීත ගායනා කරොත් තමයි කෙනෙකුගේ හදවත අපිට අවදි කරන්න පුළුවන්. හදවත කතා කරලා අපි පණිවිඩය දෙන්න පුළුවන්. ඉතින් ඒ තේමාව යටතේ තමයි මම ගීත ගායනා කරේ ඉඳලා සිට අද දක්වාම ඉදිරියටත්. ඉතින් ඒක නිසා මම හිතනවා මට සමාජයට යම්කිසි විදියක මෙහෙවරක් කරන්න අවස්ථාව සැලසුණා කියලා. මම හිතන්නේ ඒ නිසාම තමයි ඔබේ දැක්ම නිසාම ඔබේ ඒ සමාජ මෙහෙවරයන් සියලු දේ නිසාම තමයි මම හිතන්නේ අපේ ජනතාවගේ හදේ විතරක් නෙමෙයි ශ්‍රී ලාංකේය ජනතාවගේ හදේ විතරක් නෙමෙයි දේශ විදේශ හැම රටවලම ජීවත් වෙන රසික රසිකාවන්ගේ හදවතේ ලැබුම්ගත් කරාකරුවෙක් බවට පත් වෙලා තියෙන්නේ. නටාලි ප්‍රියතම ගායකයා කවුද? තාත්ති තමයි. ආසන් සින්දු කඳුළු ඉතින් අනේ චුට්ටක් කියන්නකෝ. මන් දන්නව ඔයාලා සින් කරන්න පුළුවන් කියලා එක. මන් දන්නේ චාරුණීට සින් කරන්න පුළුවන් කියලා. බලමු නටාලි කොහොමද සින් කරන්නේ කියලා. මේ ළඟදිද කීර්ති අයියේ නටාලි මේ සින් කරන්න පටන් ගත්තේ? නෑ නට දැන් මෙයා ඇත්ත පොඩි කාලේ සින්දු කිව්වා කියලා කීක ඉඳලා එක සැරයක් මම කරා මේ ළමා ගීත මේ CD එකක් කරා. ඒක රෙකෝඩින් දවසේ පොඩි ළමයි හිටියේ. ඒ චාරුණී චූටිත් පොඩි හුඟක් පොඩි. පොඩි අය ඉන්නකොට මෙයාට තිබුණා අර පුංචි බලුරාලේ මා ගෙදර නැති වෙයි ඒක කියන්න තිබුණා. දැන් මේක රෙකෝඩ් කරනකොට මේක හරියට මට ඕන විදිහට කියවෙන්නේ නැහැ. මං ටිකක් සැරෙන් කිව්වා බබා හරියට කියන්නකෝ මේක කියලා. ඒ වෙලාවේ ටක් ගල කඳුළු මෙහෙම ටන් 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 ගල කඩාගෙන වැටෙනවා දැන්. ඊට පස්සේ කියාගන්නම බැරි වුණා කොහොම හරි. ඊවසර ඇඬුම් සොරෙන් තමයි ඒක කිව්වේ. ඒක තමයි රෙකෝඩ් කරලා අන්තිමට අර CD එකට DVD එකකුත් කරාම කාටුන් DVD එකක් ඒකට යොදා ගන්න සිද්ධ වුණේ ඒක කොටස. එදා සිට අද දක්වාම ගීත ගායනා කරේ නැහැ කිසිම ප්‍රසිද්ධ ස්ථානයක. අද තමයි ඒ ලැජ්ජාව සහ ඇතිවෙච්ච චකිතේ බය නැති වෙලා ගීත ගායනා කරේ. ඒක තමයි විශේෂයෙන් මට කියන්නට ඕනේ. මම හිතුවේ නෑ අද දවසෙත් මේ සින්දුව කියයිද කියලා මාත් එක්ක. ඔව් ඉතින් මේක මේ කඩන්න මේ වැඩසටහන වින්දිනී උදෑසන මේ වැඩසටහනට අවස්ථාව ලැබීම මට ඇවිල්ලා මේ මෙයාගේ දරුවාගේ තියෙන හිතේ තියෙන බය නැති කරන්න ලැබීම මේ හිරු ආයතනයට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මගේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා මේ දරුවෙක්ව මේ බය නැති කළ ඉදිරියට ගේන්න අවස්ථාවක් සලසා දීමට උදා වීම පිණිස. එහෙම නැත්නම් අපිට නටාලි කියන ගායිකාව ඉදිරියට දක්වලා ගන්නත් බැරි වෙන්නේ නේද? ඒක කියන්න දන්නේ නැහැ. කෙසේ නමුත් අර කෙනෙකුගේ හිතට අර බයක් ඇති වුණාම ඒක පොඩි ළමයෙකුට විශේෂයෙන් බලපානවා. ඊට පස්සේ එයා ඒක හැමතිස්සෙම ඒක ඇත්තටම සරයිද ඇත්තටම? ඈ මම සෞම්‍ය චරිතයක් නේ. දැන් මේ ළන්නේ ගහලා බැනලා හැම හැදුවද නැහැ. නෑ නෑ පොඩ්ඩක්. එදා සින්දු වෙනු කියන නිසා පොඩ්ඩක් සැරුණේ. ඔව් කියනවා මට ඕන විදිහට එන්නේ නැහැ. මෙයා නිකන් අර ගණන් ගන්න. ඔය ඇඹරි ඒක හරියට කියන්නේ නැහැ. ඊපස්සේ මං කිව්වා බබා හරියට කියන්නකෝ ඔබ කිව්වම අර අනිත් ළමයි ඉස්සරහනේ මේක කිව්වේ. එතකොට මේ එයාට ලැජ්ජ හිතුණා. ලැජ්ජ හිතලා මේ කඳුළු මෙහෙම කටකට ගාලා කඩන් වට. ඊපස්සේ තමයි ඒක කොමර ඇඳුම පිටින්ම ගත්තා. ඔහොම තමයි උනේ. ඊට පස්සේ අද තමයි ඔන්න සින්දුවක් කිව්වේ. ඒක මට තාත්ත කෙනෙක් හැටියට හරි සතුටක්. දරුවෙකුගේ එහෙම ඒක නැති වෙච්ච එක. ඒ වගේම අපිට කියන්නකෝ මේ දැන් මට අවසන් කරන්න කියලා නිවේදනය කරන නිසා මට තව ගොඩක් දේවල් තියෙනවා කතා බහ කරන්න. නටාලිගේ ජීවිතයේ ඉදිරි වැඩ කටයුතු අධ්‍යාපන කටයුතු සියලු දේ සාර්ථක වෙන කියලා ප්‍රාර්ථනා කරනවා. කොහොමද කීර්තිය ඔච්චර ලස්සනට ඉන්නේ? මම නටාලිට කොච්චර ආඩම්බරද චාරුණීට මම තනිය කසුන්ට ආඩම්බරද කොච්චර කඩවසම් පියානන් කෙනෙක් ඉන්නේ එක මම. මම දැන් ඉස්සර අපි මේ ඔබතුමාගේ රඟපෑමුත් නැරඹුවා. ඊට පස්සේ මම තනිය ඇක්ටිං මේ විදිහට ඒක මගේ වෘත්තිය නෙවෙයි. ඉතින් මම අර එක එක හේතුන් නිසා මම ඉතින් මට එක එක නැගිල්ලින් මත ඩ්‍රාම 4ක් විතර රඟපෑවා. දැනටත් තේරෙනවා එහෙම ඉල්ලින් නැතුව නෙමෙයි. මම ඒක කරන්නේ මොකද මම අතිශය කාර්යබහුලයි මගේ සංගීත ජීවිතය තුළ. ඉතින් ඒක නිසා මේ රඟපෑම මගේ වෘත්තිය නෙවෙන නිසා. ඉතින් මම මේ හිත හොදේ පුද්ගලෙක් නෙති හොඳින් ඉන්නවා. ඉතින් හිත සතුටෙන් නිදහසෙන් බොහොම සැහැල්ලු ජීවිතයක් ගත කරන්න. ඉතින් දරුවොත් එක්ක ඉන්න එක තමයි මගේ ලොකුම සතුට. ඉතින් ගෙදර ඇවිල්ලා මේකවත් එක්ක ඉතින් මාව ආපු ගම බදා ගන්නවා, කරේ නගිනවා. ඉතින් මේගොල්ලෝ මගේ ඔක්කොම මසාජ් කරනවා. ඉතින් මම ඔක්කොම හදාගෙන තියෙන මට ඕන විදිහට සියලු සත්කාරයෙන් පරිපූර්ණ වෙලා තියෙන්නේ. දරුවන් නිසා මම හරි සතුටෙන් ඉන්නවා. හරි. එහෙමනම් මේ සතුට හැමදාටම තියෙන්න කියලා අපි මුළු හදවතින් ප්‍රාර්ථනා කරනවා. සංගීත දිව්‍යයේ සියලු වැඩකට සාර්ථක වෙන තවත් අලුත් නිර්මාණයක් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ගොඩාක් ස්තුතිවන්ත වෙනවා හිටිවි මැදිරියට ආවට අලුත් දවසක අපුණ ගහමු. ආයිබන් කියලා මේ පැත්තට සමුදෙනවා.
දනුෂ්කට අවස්ථාව තියෙනවා. ඔව් අපි මේ පැත්තේ තියෙන අපේ කසුන් ඉන්න, ඒ වගේම චාරුණ ඉන්න, අපුදරටත් අපි ස්තුතිවන්ත වෙනවා වැඩසටහනට සහභාගී වුණාට. හැමෝම බොහොම ආදරෙන් වැළඳගත් ගීතයකින් අද විඳින උදෑසනේ මේ විශේෂාංගය අපි නිමා කරන්න සූදානමින් ඉන්නවා. හැබැයි ඔබට තවත් විශේෂාංගයක් නරඹන්න අවස්ථාව තියෙනවා. අපි කීර්තියයි මේ ගීතයට එකතු වෙන්නා නේද? අපි හැමදෙනාම එකතු වෙන්නම්. හැමෝම එකතු වෙලා ගායනා කරමු. මට ආරංචිනා දනුෂ්ක මේ මගේ සින්දු කියනවා ඒක. මට මේ වෙලාව මදි නේද? මේ වෙලාවට කොහෙලාවත් කියන්නේ නැත්තේ. අපි හැම ගේවා. නේද කීර්තිය වහම නවත්තන්නේ. අපි හැමෝම ගායනා කරමු සඳලතා ඔබේ ආදරණීය ගීතයත් එක්ක. අපි කීර්තිය ඇතුළුව පවුලේ හැම දෙනාම සම්බන්ධනවා. නැවත දවසක හමු වෙන බලාපොරොත්තු වෙමි. දෙලතා පායලා මල් වෙට ගාව ඉරිමාවුදේ උපමා ඔබයි රඳුනේ මටයි හැඟුනේ ආදරේ සතුට උපමා ඔබයි රඳුනේ මටයි යිබෝන් සුබදසනක් ජයග්‍රහී දවසක් ප්‍රාර්ථනා කරනවා. නොදැනීම ඉක්මනින්ම සිකුරාදා දවස එනවා වගේ දැනෙනවා. මොකද මේ කාලේ ඉක්මනට ගිවිලා යන නිසාවෙන් අද සිකුරාදා දවසේ ආරම්භක වැඩසටහනත් කලාපවුලක් ආවා. ඉතින් කලාව කියන දේ ඕනම පුද්ගලයෙක්ගේ ඇඟේ තියෙන දෙයක්. ගීතයක් ගායනා කරන්න හැකියාවක් තිබ්බත් නැතත් අපි ගීතවලට ඇල්මක් දක්වනවා, කලාකරුවන්ට ඇල්මක් දක්වනවා. විශේෂම කියන්න ඕන හොඳ ගීතයක් බිහි වෙද්දී ඒ ගීතයේ වටා රොක්කෙන පිරිසක් ඉන්නවා. ඒක සමාජය අතර සමාජගත වෙනවා. ඒ නිසාවෙන් ඔබ ආදරය කරන කලාකරුවෙකුට අද ආරාධනා කරා ඔහු ජගත් වික්‍රමසිංහ මහත්මයා අයිබෝන් කියලා පිළිගන්නවා. අයිබෝන් සංගම. ඉතින් ජගත් වික්‍රමසිංහ කියන මේ නම කලාවත් එක්ක සම්බන්ධ වෙලායි තියෙන්නේ. ඒ වගේම අපේ රටේ ආදරණීය හිතවතුන් රසිකයන් අතර ජනප්‍රිය වෙච්ච චරිතයක්. කලාකරුවෙක්ගේ නමක් හදාගද්දී ජගත්ත අපිට කියන්න ඒ තමන් සමාජගත කරන නිර්මාණයේ වැදගත්කමක් තියෙන ඕනේ නේද? අනිවාර්යයෙන්ම සහ මේකද ඒ නිර්මාණයෙන් තමයි කලාකරුවා සමාජය හඳුනගන්න එක. එතකොට ඒ නිර්මාණයේ හරහා තමයි කලාකරුවව සමාජය තේරුම් ගන්නෙ. ඉතින් අපි දෙන දේ අර්ථවත් දෙයක් දුන්නොත් තමයි
මහිතන්නේ වැඩදායී වෙන්නේ සීලප දෙනාට. මොකද ආනන්දේ පමණක් නෙවෙයි කලා නිර්මාණය තුළ ප්‍රඥාවන්ත බව අර්ථවත් බව තිබිය යුතුයි කියලා මම විශ්වාස කරන්නේ. මොකද එහෙම බැලුවහම ඒක පැවැත්ම සඳහා ලොකු රුකුලක් වෙනවා. ඒකේ සංගීතමය රසයක් එහෙම නැත්නම් ඒක විශේෂයෙන්ම ගීතයක් වුණොත් සංගීතයේ තියෙන විවිධ උපක්‍රම විවිධ හැඩතල මවන දෙයක් විය යුතුයි. රචනාවක් වුණොත් ඒක සාහිත්‍යමය වටිනාකමක් තියෙන ඒක ගැඹුරක් තියෙන ඒක යම්කිසි පණිවිඩයක් දරන්න පුළුවන් දෙයක් විය යුතුයි කියලා විශ්වාස කරනවා. එහෙම බැලුවහම ඒක ලොකු බරක් වටිනාකමක් තියෙනවා. ඒතකොට ඒක වින්දනයත් ප්‍රඥාවත් දෙකම මේ කලා නිර්මාණය තුළ තිබෙනවා. දැන් අපි රූපයක් ඇඹුවත් ඒ රූපය ඇතුළේ තියෙන්නේ නිකම්ම තීරමක් නැති දෙයක්ද නැත්නම් ඊට වඩා ගැප් කරපු දෙයක්ද? උන්න උදාහරණය තමයි අපිට සමාධි පිළිමය. සමාධි පිළිමය කියන්නේ සාමාන්‍ය ගලක්. නමුත් ඒ ගල ඒක එක එක විදිහට හදන්න පුළුවන්. නමුත් ඒක අපිට බලන් හිටියාම ඒකෙන් පේනවා නිර්මාණකරුවාගේ තිබෙන එයාගේ තියෙන දර්ශනය, එයාගේ දැක්ම මම හිතනවා ඒකට ජීවයක් ලබා දීලා තියෙනවා. යම්කිසි භෞතික දේවල් වලට ලොකු ජීවයක් ලබා දෙනවා. ඉතින් ඒක තමයි හැම කලා නිර්මාණකම මම හිතනවා එහෙම දෙයක් තිබිය යුතුයි කියලා. ඔව් දැන් කලාවත් එක්ක කතා බහ කරද්දී මේ ජයතයි දැන් මේ ඕනම කෙනෙක් තමන්ගේ වෘත්තියෙන් එක්ක වැටුපක් ලබද්දී සතුට වෙනවා. දැන් කලාකරුවාට එහෙම වෙන්න බෑ. කලාකරුවාගේ සතුට රඳාපවතින්නේ තමන් ගොඩනගා ගන්න ප්‍රේක්ෂක ප්‍රතිචාරය මතනේ. ඔව් කලාකරුවාව අගයන්නේ සමාජයේම කොටස්නේ. එතකොට ප්‍රේක්ෂකයෝ ශ්‍රාවකයෝ මේ විවේචකයෝ මේ හැම කෙනෙක්ටම යම්කිසි ප්‍රතිචාරයක් දෙන්න පුළුවන් විදියයි දෙයක් කලාකරුවා විසින් විය යුතුයි. එතකොට ඒ අයගේ හිත දිනා ගතයුතු. ඉතින් එයාගේ මම හිතනවා ප්‍රේක්ෂක ජනතාවක් ශ්‍රාවක ජනතාවගේ හිත දිනා ගන්න බැරි නිර්මාණ රටක කලාකරුවා විසින් දිගට දිගට කරනවා නම් මම හිතනවා ඒක පැවැත්ම සඳහා ඒක සුදුසු නෑ. ඉතින් නමුත් ප්‍රේක්ෂක සහ ශ්‍රාවකයන්ගේ නිතර රුචිකත්වයේ සඳහාම පමණක්ම නිර්මාණ කරනවා නම් මම හිතනවා ඒකෙත් පොඩි ප්‍රශ්න වර්ගයක් තියෙනවා. මොකද මේ ඒගොල්ලන්ගේ රුචිකත්වය ඉහළ දැමීම කලාකරුවා ක්‍රමක්‍රමයෙන් පඩියෙන් පඩි ඉහළ නැංවීම කලාකරුවාටත් වගකීමක් තියෙනවා. එනේ ඉල්ලන හැමදේමම ඒ ආකාරයෙන්ම දීමට වඩා ඔබ ඉල්ලන්නේ මේ තමයි. නමුත් මේ බලන්න මේකත් අහලා මේකත් දකලා මේක රසවිඳලා බලන්න කියලා හොඳ හොඳ දේවල් ඉදිරියට ඉදිරිපත් කිරීම. ඉතින් මම හිතනවා ඒකත් කලාකරුවා තුළ වටිනා වගකීමක් තියෙනවා කියලා. ඔව් අද දවසේ ආරම්භයේදීම අපුරු ආදර්ශයෙන් ඔහු වැඩසටහනට ජවයක් ලබා දුන්නා. අපි ආරාධනා කරනවා ජගත් වික්‍රමසිංහ ඔබට පළමු ගීතය ගායනා කරන්න. මොකක්ද තෝරගන්නේ? මං මේ උදෑසනින් ඉඳලා මම හිතනවා ඩක් මේ ආදර ගීතයක් මේක. මේක රචනා කරේ රොඩ්නි විදානපතිරණ මේ තරුණයා කතෘතුමා සංගීතවත් කරේ මිල්ටන් පීරිස්. මේ කාලයකට ඉඳි මං ගායනා කරපු ගීතයක් තරමක් රිද්මයානුකූල ගීතයක්. මට හිතුණා මේ ගීතය ගායනා කරන්න කියලා. උදෑසන ප්‍රබෝධයයි පිපේනම් සුවඳින් පිරේනම් අපේ ආදරේ සොඳුරුයි සදා සිහිලෙන් පෙනී සිහිලෙන් පිරේනම් දිවි මංකලේ පෙම් සිහිලයි සදා කුසුමත් පිපේනම් දින් පිරේනම් අපේ ආදරේ සොඳුරුයි සදා තරුමාලිගාවේ
සිහිනයේ මුතුවැල් සැලෙන්නේ සිහිලෙන් පිරි මේ සිහිනයක් නම් අමු වෙන්නේ නැහැ හැබැයි නොවේ නම් ඔබේ ආදරේ කුසුමන් පිපේ නම් සුවඳින් පිරේ නම් අපේ ආදරේ සොඳුරුයි සදා මුතුවැල් සැලීමෙන් සිහිලෙන් පිරේ නම් දිවි මංකලේ පෙම් සිහිලයි සදා කුසුමන් පිපේ නම් සුවඳින් පිරේ නම් අපේ ආදරේ සොඳුරුයි සදා කඳුලේ සැලී හෝ සුසුමේ වෙලි ඔබ ඉන්නවා නම් මා වෙත බැලි කඳුලක් නොවේවි දිවි මංකලේ සෙනෙහස රැඳේවි සසරේ සදා කුසුමන් පිපේ නම් සුවඳින් පිරේ නම් අපේ ආදරේ සොඳුරුයි සදා මුතුවැල් සැලීමෙන් සිහිලෙන් පිරේ නම් දිවි මන්තලේ පෙම් සිහිලයි සදා කුසුමන් පිපේ නම් සුවඳින් පිරේ නම් සොඳුරුයි සදා විලේ මහවන්සේ හනේ කෙලි පෙන්චි නුමේ සිතලන්සේ මගේ සුදු හන්සේ විලේ මල් අතුරා සිතේ තරුව පුරා කලේ මහාන පුරා නුඹේ රණ මොනරා විලේ මල් අතුරා සිතේ තරුව පුරා මහනපුරා නුඹේ රණ මොනරා නුඹේ රණ මොනරා මගේ සුදු හන්සේ විලේ මහවන්සේ හනේ කෙලි පැංචි නුඹේ සිතලන්සේ මගේ සුදු හන්සේ
දියරලින් පෙරලා නිතේ දුක අතුරා ගියේ සඳ කිඳුරා තොලේ මඩ තවරා දියරලි පෙරලා නිතේ දුක අතුරා ගියේ සඳ කිඳුරා තොලේ මඩ තවරා තොලේ මඩ තවරා මගේ සුදු හංසි විලේ මහවංසි හනේ කෙලි පැංචි නුඹේ සිත ලංසි සුදු හන්සි අද අපි ආරාධනා පිළිගත්තේ ජගත් වික්‍රමසිංහ මහත්මයා හිරුතර වැඩසටහනට අපි ආරාධනා කරා අපි ගීත දෙකක් රසවින්ද කියන්නකෝ දැන් මේ තරුණ අවධියේදී ආදරය කියන මෙන්න මේ දෙයට අපි හසු වෙනවා එතනදී තමන් තෝරගන්න කෙනා තමයි ජීවන සහකාරී බවට එක්ක ජීවන සහකරු බවට පත් වෙන්නේ ඔබේ තේරීම ඔබ මීට අවුරුදු ගානකට කලින් කරා ඒ හැම වෙලම ගැන මතක් කරමු. ඔව් සගා ඇත්තට මේ මම විවාහ වුණේ නම් 2000 වසරේ ආදරය විවාහය මේ මේ විෂයන් තරුණ කාලේදී ප්‍රධාන වශයෙන් හැම කෙනෙකුටම දැනෙන දේවල් මම හිතන්නේ ඒකෙදී විවාහය කියන එක තාම වගකීමෙන් තෝරගත යුතු දෙයක් කියලා තීරණය කාලයක් යනකොට දැන් මුලින්ම ඔක තරුණ කාලේ තීරණේ මේ විවාහයේ ආදරය ඔක්කොම පැටලලා එකට තියෙන්නේ. එතකොට පෞල් ජීවිතය ආදරය මේ ඔක්කොම එකට බැඳිලා තියෙනවා. නමුත් කාලයක් යනකොට තියෙනවා මේ වෙන වෙන විෂයන්. ඉතින් එතකොට තමයි තීරින්නේ මේක අපි තෝරා ගැනීම හරිද වැරදිද කියලා. දැන් වහපු ප්‍රශ්නේ ඒකනේ. ඇත්තටම ආදරණීය බිරිඳ බලාගෙන ඉන්නේ ඔය බලාගෙන. ඉතින් ඇත්තටම මේ අපිට අපේ ජීවිතයේ ගොඩක් ඒ වගේ අවස්ථාවකදී පසුතැවීමක් වෙන්නේ නැති වෙන්න දේවල් කරගන්න එක වැදගත් දෙයක් කියලා මම හිතන්නේ. මොකද මේ අවසානයේ අපිට අපරාධ මම මේ දේ කරගත්ත කියලා හිතෙනවා නම් මම හිතනවා ඒක තෝරා ගැනීම පිළිබඳ ගැටලුවක්. තෝරා ගැනීමත් එකක් අනිත් එක සමග තව එකක් තියෙනවා අපි අවශ්‍ය විදියට ජීවත් වීමක්. මම හිතනවා අපිට දැන් ලැබෙනදී අපිට ලැබෙන තියෙන ශරීරය අපිට ලැබෙන තියෙන පරිසරය අපිට ලැබෙන තියෙන හැකියාවන් අපි කල්මනාකරණය කරගත යුතුයි කියලා මම හිතනවා. දැන් අපිට නොලැබී යන දේවල් කෙරෙහි දුක් වෙලා බලන් ඉන්නට වැඩිය අනේ මාව අරයට මම කැමති නමත් යාමට කැමති නැහැ. ওই ප්‍රශ්න ගොඩාක් තියෙනවානේ මේ සමාජ අපිට ඇහෙන ගීතවල නිර්මාණවල තියෙන. ඉතින් මම හිතනවා ඒකට වැඩිය අපිට ලැබෙන දේ හැම තැනම අපි බලාපොරොත්තු වෙච්ච දේ යම් ප්‍රමාණයකට හොඳයි නම් ඒ කියන්නේ සතුටු වෙන එක. ඉතින් උපරිම හොඳයි නම් ඉතින් ඊටාම වාසනාවන්තයි ඊටාම සතුටුයි. ඉතින් මම ඇත්තටම කල්පනා කරනවා මගේ ජීවිතේ මම ඊටාම සතුටු වෙනවා. ඉතින් මේ අපි මන් තෝරගත්ත දේවලුත් ඒ වගේ. ඉතින් මට ලැබුණ දේවලුත් ඒ වගේ. මම හිතනවා ඒ කියන්නේ පසුතැවීමක් කිසිම දෙයක් නැහැ. ඊටාම සතුටෙන් ඒ කියන්නේ හිතන්න පුළුවන් මට. පුරුදු දූපතේ ඔබයි මමයි
මමයි ඔබයි නොබිඳෙන සෙනෙහසින් මේ ගයන්නේ ආදරේ ගීතයයි සමුදුරින්නෙහා මේ පුංචි නවාතෙනේ දැල්වෙන පහන් සිලෙන් ඔබේ දෙනෙතට එබී මේ ගයන්නේ ආදරේ ගීතයයි සාගර තරම් දුහුරුණු පුරුදු දූපතේ ඔබයි මමයි මමයි ඔබයි නොබිඳෙන සෙනෙහසින් මේ ගයන්නේ ආදරේ ගීතයයි සිතඉඟියකින් සැලී ගිනියම් දිගන්තයේ බොල් පිවිසුලන් දැලෙන් ඔබේ දෙනෙතට එබී මේ ගයන්නේ ආදරේ ගීතයයි සාගර තරම් සුදු වෙනල සිබින්නා නුහුරුණු පුරුදු දූපතේ ඔබයි මමයි මමයි ඔබයි නොබිඳෙන සෙනෙහසින් මේ ගයන්නේ ආදරේ ගීතයයි අදවස අපි ආරාධනා කරේ ජගත් වික්‍රමසිංහ මහත්මට. ඉතින් කාලය ගෙවිලා යනවා, අපිට කවදාකවත් කිසිම කෙනෙකුට මේ ජීවන කාලය නැවතීමේ හැකියාවක් නැහැ. ඒ නිසාවෙන් අවසාන වශයෙන් අහන්න කැමති වැඩසටහන ඉවර කරන්න කලින් කලාකරුවෝ බොහොමයක්ගේ දරුවෝ කලා ශේෂ්ත්‍රයට එනවා. දැන් ඔබත් ඔබේ දරුවෝ මේ ශේෂ්ත්‍රයේද ඉදිරියට කරන්න කියලා තියෙනවා. සගා මෙහෙමයි, දැන් මට පුතයි දුවලා දෙන්න ඉන්නේ. එතකොට ඒගොල්ලෝ පුතානම් නම වෙන ශ්‍රේණිය දුව හතේ, අනික් චූරි දුව හතරේ. ඉතින් දැන් මේගොල්ලන්ගේ යම් යම් හැකියාවන් සමහර දේවල් ගෙදර පේනෙනවා. ඉතින් මගේ කලාකරුවන් තුළ සමහර වෙලාවට ඒගොල්ලන්ට පුළුවන් වෙලාවට ඒගොල්ලෝ උදව් වෙනවා. සහ ඒවා ගොඩක් වෙලාවට ඒවා විඳිනවා. ඉතින් සමහර දේවල්ට ඒගොල්ලන්ට ප්‍රශ්නක් තියෙනවා. ඉතින් අනික් කලාකරුවන්ගේ නිර්මාණ ගැන ප්‍රශ්නක් තියෙනවා. ඉතින් ඒ වගේ ගමනක තමයි අපි යන්නේ. සමහර විට ඒ හැකියාවන් අනුව ඒගොල්ලෝ හොඳ රසවතුන් බවට පත් වෙයි. වෘත්තීය මට්ටමෙන්ද කියලා කියන්න අපි දන්නේ නැහැ. සමහර විට එහෙම වෙන්නත් පුළුවන්. එහෙම අනුබලදීම බලකිරීමක් කරෙන්නේ නැහැ. ඉතින් මටත් එහෙම කරුන්නේ නැහැ ඇත්තටම. දැන් මමත් වෙන විෂයන් කළා තමයි මේක වෘත්තිය මට තේරු ගත්තේ. නමුත් ඒ විරාට මං හිතන්නේත් මගේ පුතා ගැනත් දුවලා දෙන්න ගැනත් එයාගේ හැකියාවන් දැන් ගීත ගායනා කරනවා ඒගොල්ලෝ. ලස්සන ගීත කීපයක් දැන්ට ඔය ගායනා කරලා තියෙනවා ළමා ගීත. මොනවා වෙයිද දන්නේ අනාගතේ. හරි, අද දවසේ අපිට ලැබිලා තියෙන කාලය නිමා වෙනවා. ඉතින් ඔබට බොහොමත්ම ස්තුතියි අපි සමග වින්දනී උදෑසන සිකුරාදා දවසට හිරුවිතර වැඩසටහන සම්බන්ධ වුණාට. අයිබෝන් කියලා සමුදෙන ගාම අයිබෝන් සග අවසාන වශයෙන් ගීතයක් ගායනා කරන්න, අම්මා ලියපු ගීතයක් ගායනා කරන්න කැමතියි. හරි, ඒ ගීතයට ආරාධනා කරන ගාම රැඳී සිටින හිරු ටීවී සමගින් අපි වින්දනී උදෑසනින් හමුවන්නේ ලබන සල්දා උදෑසන 9 හැමාරට. සිරු දිනාටම සත්‍යන්තේ ජයග්‍රහණ ලබා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සුන්
සුදුරු නිසා සුදුර මගේ ජීවිත ගමනේ රංචාමර දැලෙහි නැගුණා ඉසුරුගෙන කුමල ඔබේ සිනහව මුහුණේ ආදරෙන් පෙර මග දිලුණා සුදුරු නිසා සුදුර මගේ ජීවිත ගමනේ රංචාමර දැලෙහි නැගුණා ඉසුරුගෙන කුමල ඔබේ සිනහව මුහුණේ ආදරෙන් පෙර මග දිලුණා චංචල සඳවත කුමටද ඔබ වෙත උපමා ඔබයි මගේ සඳ මිහිරාවි ඉරු නැගෙනා ලෙසට ගෙනා උණුසුම ජීවේ සඳ සිසිලෙන් මා සනසාවි සොඳුරු නිසා සොඳුර මගේ ජීවිත ගමනේ රංචාමර දැලෙහි නැගුණා ඉසුරුගෙනා කුමල ඔබේ සිනහව මුහුණේ ආදරයෙන් පෙර මග දිලුණා සොඳුරු නිසා සොඳුර මගේ ජීවිත ගමනේ චාමර දැලෙහි නැගුණා ඉසුරුගෙන කුමල ඔබේ සිනහව මූනේ ආදරෙන් පෙර මග දිලුණා